අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අභිමානවත් 72 ජාතික නිදහස් දිනය සැමරීමට රටම සූදානමින්. කොරෝනා ලොව භයානකම වෛරසය වීමේ පෙරලකුණු පහළ කරයි. මාරාන්තික ශ්වාසරෝගයත් ඉක්මවා මරණ වාර්තා වෙයි. වුහාන් මෙහෙයුමට එක්වූ ශ්‍රී ලංකන් සේවක මණ්ඩලය ජනපති අගයයි. එජාප නව සන්ධානයේ මහලේකම් ධූරය මන්ත්‍රී රංජිත් මද්දුමණ්ඩාරට. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරින්තු. දැන් දේශීය පුවත්. 72 ජාතික නිදහස් දින උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 7267 දෙනෙකු මෙවර නිදහස් දින සමරුවට එක්වනු ඇත. එමෙන්ම මෙවර නිදහස් දින සමරුවට ආරාධිතයන් 2500කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතයි. දෙවන ජාතික නිදහස් දින සමරුම අභිමානවත් ලෙස හෙට දිනේදී සැමරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර නිදහස් දින සමරුම් මුලල ඉතා චාම්මායුරින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව මින් පෙර නිදහස් දින සමරුම් වලදී සිදු කෙරුණු අංක කිහිපයක්ම මෙවර ඉවත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. මීට පෙර පැවති නිදහස් දින සමරුම් උත්සවවල උත්තමාචාර පෙළපාලිය පැය 3කට අධික කාලයක් පැවැත්වුණා. මෙවර එය පැය 2ක් හෝ ඊට අඩු කාලයකට සීමා කිරීමටයි තීරණය කර තිබෙන්නේ. එමෙන්ම ජනාධිපතිවරයා සමරුම් උත්සවයට කැඳපායමේදී පෙර ගමන්වත සහ අශ්වාරෝහකයන් පැමිණීම සාමාන්‍යයෙන් සිදු වූ අතර මෙවර ජාතික නිදහස් දිනේදී අශ්වාරෝහකයන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම පැරෂුට් ආධාරයෙන් සිදු කරන ගුවන් සංදර්ශනද මෙවර සිදු නොකරනු ඇත. නිදහස් දින සමරුම් පෙළපාලියට එක්කරන යුද වාහන ප්‍රමාණය සීමා කිරීමටද මෙහිදී තීරණය කර තිබීම විශේෂත්වයක්. ආපාදිත සිබලුන්ද මීට පෙර පැවති සමරුම් පෙළපාලිවල ගමන් කළද මෙවර එම සිබලුන් පෙළපාලියට එක්කර නොගැනීමටද තීරණය වී තිබෙනවා. 72 ජාතික නිදහස් දින සමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් පෙර පුහුණුවීම් කටයුතුවල නිරත වන ආකාරය අද දිනේදී දක්නට ලැබුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 7267 දෙනෙකු මෙවර නිදහස් දින සමරුවට එක්වෙනවා. ඒ අනුව පාබල පෙළපාලිය සඳහා නිලධාරීන් 6533 දෙනෙකුද, රත පෙළපාලිය සඳහා ආරක්ෂකංශයේ නිලධාරීන් 730 දෙනෙක්ද සහභාගී වීමට නියමිතයි. මෙවර නිදහස් දින සමරුම් මුලලේ රථවාහන පෙළපාලිය සඳහා ආරක්ෂකංශයට අයත් රථවාහන 106ක් ද එක්කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ අතර 72 ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත්පතා ඊයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්වුණා. මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වුණා. මේ අතර ජාතික නිදහස් දින සමරුව මුලල පැවැත්වෙන හෙට දිනේදී පෙරවරු 4 සිට විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. හෙට දිනේ සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබමින් ජාතික අභිමානය සංකේතපත් කරනු ලෙස රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත රජය දැනුම් දී තිබෙනවා. එමෙන්ම සෑම නිවසකම ජාතික ධජය ඔසවමින් මෙම අභිමානවත් සමරුවට එක්වන ලෙසයි රජය ඉල්ලා සිටින්නේ. එමෙන්ම හෙට දිනට යෙදී තිබෙන 70 ජාතික නිදහස් දිනය සමරීම සඳහා ජනතාවද මහත් උනන්දුවෙන් කටයුතු කරන ආකාරය අපට දක්නට ලැබුණා. ජාතික ධජ මිලදී ගනිමින් තම නිවෙස් වෙළඳසැල් සහ මාර්ග දෙපස ජාතික ධජ ඔසවමින් ශ්‍රී ලාංකික පුරවැසියන් 72 නිදහස් දින සමරුම් උළෙලට සූදානම් වූයේ මේ ආකාරයෙන්.
වුහානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙනීමේ මෙහෙයුමට දායක වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැසසුමට ලක්ුණා. නව කොරෝනා වෛරස් ආසාදනය වූ ITH උණරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යාරෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර වෛරස් ආසාදනයෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 361ක් වන අතර එය SARS වෛරසයෙන් මියගිය සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට චීනයේ ගොඩනැගු රෝහල් දිත්වෙන් පළමු රෝහල අද සිට ජනතාව වෙනුවෙන් විවෘත කර ඇති අතර විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර සිටියා. කොරෝනා වෛරසය පැතිරියාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුළුව එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද දහවල් ජනාධිපති කාර්යාලයේදී භෝජන සංග්‍රහයකටද එක් වුණා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවන් ඉංජිනේරුවන් සහ කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්වුණා. මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මව්බිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළ අතර ඔවුන්ගත් අවධානම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් කළ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජාතික බෝවන විද්‍යායතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි චීන ජාතික කාන්තාවගේ තත්වය මේ වන විටත් යහපත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. තවත් පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත අතර එහි වාර්තා පැමිණි විගස ඇයට රෝහලින් පිටව යා හැකි බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට පසුගියදා දිවිනට පැමිණි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා දිනකට තුන්වරක් බැගින් පරීක්ෂාවකට ලක් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එම පිරිස දැනට දියතලාව යුද හමුදා මූලික රෝහලෙහි ස්ථාපිත කර ඇති විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව යුද හමුදා මුලස්ථානය නිවේදනය කර තිබෙනවා. ඔවුන්ගේ පරීක්ෂණ දත්ත වයිබර් සහ වට්ස්ඇප් තුලින් වෛද්‍ය කණ්ඩායම්හි නිරීක්ෂණය සඳහා යොමු කරනු ඇති. එය එකිනෙකා හමුවීමේ ප්‍රවණතාවය අවම කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා. තත්වයක් එය 2002-2003 වසර තුළ ආසාදනය වූ SARS වෛරසය හේතුවෙන් මියගිය 349 දෙනාගේ සංඛ්‍යාවද ඉක්ම ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලීන් හට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකරනු ලබන රෝහල් ද්විත්වෙන් ප්‍රථම රෝහල අද ජනතාව වෙනුවෙන් විවෘත කර තිබෙනවා. ඇඳන් දහසකින් සමන්විත මෙම රෝහල හමුදා රෝහලක් තුළ අන්තර්ගත ප්‍රමිතීන්ට අනුව ඉදිකර තිබෙනවා. ඉදිකරමින් පවතින අනෙක් රෝහලද තව දින දෙකක් තුළ ජනතාව වෙත විවෘත කිරීමට හැකිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. අද වන විට චීනය ඇතුළු රටවල් 27කින් හමුවන කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලීන් ගණන 10,000 ඉක්මවා ඇති අතර නවතම ආසාදිතයින් වාර්තා වෙන්නේ ස්වීඩනයෙන් හා ස්පාඤ්ඤයෙන්. ඉන්දියාවෙන්ද මීට ඉහත කොරෝනා ආසාදිතින් දෙදෙනෙකු වාර්තා වූ අතර තෙවන කොරෝනා ආසාදිතයාද මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයට පිළියම් සෙවීමේදී යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට තායිලන්ත වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා. ඒ වෛරසය ආසාදිනය වීමෙන් ආසාද්‍ය තත්වයේ පසුව රෝගියෙකු හට උණ සහ HIV සඳහා වන ඖෂධ සංයෝගයෙන් ප්‍රතිකාර කිරීමෙන්. චීනයේද මීට පෙර කොරෝනා වෛරසට එරෙහි ප්‍රතිජීවක ඖෂධ පිළිබඳ අත්හදා බැලීම් සිදු කර තිබුණා. මේ අතර කොරෝනා වෛරසයෙන් මිදීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් පිරිස දැනුවත් කිරීමට චීන බලධාරීන් පියවරගෙන තිබෙනවා. වෛරසයේ ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් ලබා දීමට මෙහිදී පියවරගෙන තිබීම විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.
ஷாங்காய் சங்யுக்த தர்ஷகேட அணுவ சேட்டு அட்ட தக்வா பாத்து வெட்டி திபு சீனே கொட்டஸ் விழுந்த போல பசுகிதா எரட்ட அவுருது நிவாடுவத் சமக வசாதமா திபுனா எம கொட்டாஸ் விழுந்த போல அது யலி வியுர்த்த கிரீமட்டு சீன ரஜய பியவரகின திபுனே கொரோனா வைரஸ் ஹேத்துவின் ஆர்த்திக அவபாத்தேகட ரகின குஸ்திவின சீன ஆர்த்திகே யலி கொடுகனீமே அருமுனின் மேத்தரு ஹோங்கோங் ஹி நாயகா கரி லேம்ப் விசின் சீன வித பிவிசன கொடுபிம் சக முகுது மார்க தாத்துனின் தாயா கொரோனா வைரஸ் ஹேத்துவின் வசாதமீமட்டு தீரணிய கருத்திவினவா கெசே வித சீன ரஜய பென்வா தென்னே மெம வைரஸ் ஹேத்துவின் லொவ பலவத் போஹோ ரட்டவால் சீனேட்ட சகாய லபாதீம வெனுவட்டு அனவஷ பீத்தியாக ஜனதாவு உன வெனுவட்டு எத்தம் ஆசாதித்தியின் ஹட்டு பாச்சனிய வெனி ரோக லக்ஷனது பெண்ணும் கிளஹக்கி பவாய் சௌக்கிய அமாத்தியாட்சிய மகின் கொரோனா வைரஸ் சம்பந்தேன் மேவன விட்டு கதியுத்து சேம பேவரக்ம கெனதி பவு அமாத்திய பவித்ரா பன்யாரச்சி மகத்மிய பவசனவா கெசே பிதத் மிம அவதானம் தத்துவே சம்பூர்ணேன்ம பகவகுஸ் நுமதி பவாய் அமாத்திவரிய அது கொழும்பு பவதி மாத்தியமுகதி வெடிதுரட்டாத் பிரகாஷுகலே விசேஷேன்ம தனட தகவுருவர் கரகர்த்த ரோகின் சங்கியாவ இக்கினாய் දැන්ට රෝහල් ගත කරලා තියෙනවා සැකසහිතව රෝගීන් 20ක් ඒ වගේම රත්නපුර රෝහල වගේ රෝහල්වල හිටපු සැකසහිත රෝගීන් මේ වන විට ඔවුන් රෝහලෙන් නිදහස් කරලා තියෙනවා ඔවුන් කොරෝනා රෝගීන් නොවන නිසා මේ රෝගිය පැතිර යාම වැළැක්වීම සඳහා ගත හැකි සියලු පියවරවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළුව අනික් ආයතන වලින් අරගනිමින් පවතින අවස්ථාවේදී තවත් ගත යුතු මොනවා හරි තියෙනවා නම් අපි ගන්නවා හැබැයි ගත හැකි උපරිමේ අපි සමහර වෙලාවට තවත් මෙවැනි රෝගීන් අපිට හමු වෙන්න ඉඩක් නැහැ කියලා අපිට කියන්න බෑ. මේ අවදානම තව මාසයක් විතර යනකම් මේ රටේ පවතිනවා. සාමාන්‍යයෙන් වෛරස් රෝගවලට තියෙන ප්‍රතිකාර ඖෂධ ගත්තාම ප්‍රතිවෛරස් ඖෂධ ඉතාමත්ම සීමා සහිතයි. ඉතින් බොහෝ වෙලාවට මේ වෛරස් රෝගය සනීප වෙන්නේ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය දියුණු වීම මගින්. ඒ අවස්ථාවේදී අපි කර යුත්තේ ඒ රෝගියාව ශරීර ශක්තිය සහ පෝෂණය මනාව පවත්වා ගැනීම. මේ අවස්ථාවේදීත් සිදුවෙන්නේ ඒකයි. නමුත් අප ලෝකයේ ඉන්න වෛද්‍යවරු නොයෙක් ඖෂධ අත්හදා බැලීමෙන් පවතිනවා. මේ අවස්ථාව වෙනකොටත් තවමත් ඖෂධයක් සාගෙන නැහැ. ශ්වසන මාර්ගයෙන් බෝ වෙන රෝග ගත්තාම වෛරස් රෝග ගත්තාම ශීත දේශගුණයේදී ඒක ප්‍රව්‍යාප්ත වීම සාමාන්‍යයෙන් වැඩි. ඒ ශීත දේශගුණය කියන පළාත්වල රටවල්වල ඉන්ෆ්ලුවන්සා වසංගත සාමාන්‍යයෙන් පැතිරෙනවා. ඉතින් එහා සමානව මේ රෝගෙත් ගත්තාම මේකත් ශ්වසන මාර්ගයෙන් බෝ වෙන බිඳිති මාර්ගයෙන් බෝ වෙන එහා සමාන රෝගයක් නිසා ශීත දේශගුණයකදී ප්‍රතිරීමේ හැකියාව සමාජ විට වැඩි වෙන්න පුළුවන්. නැවතත් කියන්න ඕනේ මේක මාස දෙකකට පැරණි රෝගයක් විතරයි. ඉතින් ඒක නිසා මීට කලින් මෙහා සමානව ඇති වෙච්ච වසංගත රෝග තත්ත්වයන්ගේ අධ්‍යක්ෂින් එක තමයි අපි නිගමනය කරන්නේ කොයි විදිහටද මේ වෛරසය හැසිරිය හැක්කේ කියලා. ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරින් තුනිකුත් කළා. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ සැකකරුවන් ලෙස නම් කරමින් රහස් පොලිසිය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරින් තුන නිකුත් කිරීම සිදු කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර වරින්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඊයේ දහවල් වැඩබලන පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව උපදෙස් ලබා දී තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ප්‍රංශයේ එයාබස් එස්.එස් සමාගම සමග ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ප්‍රංශයේ එයාබස් එස්.එස් සමාගම සමග A330 900 ගුවන් යාන 4ක් සහ A330 300 වර්ගයේ ගුවන් යාන 6ක් මිලදී ගැනීම සඳහා 2013 වසරේ මැයි මාස 16 වනදා අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. එම වකවානුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිල චන්ද්‍රසේන මහතා කටයුතු කර ඇති අතර ඔහු 2015 වසරේ ජනවාරි මාස තෙක් එම තනතුර දරා ඇති බවද නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිඛිත උපදෙස් තුළ සඳහන් කර තිබෙනවා.
එම ගනුදෙනුවට අදාළව ප්‍රංශයේ ආබස් සමාගමේ මව් සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳවන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැතිය අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන බිස් සොලූෂන් සමාගම විසින් පවත්වාගෙන යන සිංගප්පූරුවේ ඇති බැංකුවක ගිණුමකට 2013 වසරේ දෙසැම්බර් 27 වන දින එවා තිබෙන බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. ඉන් අනතුරුව ප්‍රියංකා විජේනායක නැමැතිය විසින් එම මුදල් සිය සැමියා වන කපිල චන්ද්‍රසේන විසින් ඔස්ට්‍රේලියාවේ ඇති බැංකුවක ගිණුමකට මාරු කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කර ඇති බවද නීතිපතිවරයා විසින් පොලිසිය වෙත යොමු කරන ලද ලිඛිත උපදෙස් තුළ සඳහන්. මෙම ක්‍රියාව තුළින් කපිල චන්ද්‍රසේන සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සහ අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බවට විමර්ශනවලදී සාධාරණ සැකයකින් තොරව සාක්ෂි අනාවරණය වී ඇති බැවින් ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු ලබා ගැනීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයාට නිකුත් කළ උපදෙස්වල වැඩිදුරටත් සඳහන් වෙනවා. පරිසරය ආරක්ෂා කිරීම නීතියට පමණක් ප්‍රාත්මික කළ නොහැකි බවත් එය පාසල් විෂය මාලාවට හඳුන්වා දිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති ජාතික තෙත් පෙන්තින සමරුම් උත්සවයට එක්වමින්. මා ජනතාවගේ ක්‍රියාකාරකම් නිසා විශාල වශයෙන් පරිසර හානියකට පත් වෙනවා. අපි සංවර්ධනය ඇති වෙනවත් එක්කම පරිසරය ආරක්ෂා කර ගැනීමත් තාමත්ම වැදගත් වෙනවා. අපිට මේවා නීති මාර්ගයෙන් පමණක් විසඳන්නට පුළුවන් කරුණු නෙවෙයි. පරිසරය ආරක්ෂා කර ගැනීම මේවා පාසල්වල විෂයක් හැටියට හඳුන්වා දෙනවා නම් ඒක තාමත්ම වැදගත් වෙනවා. මොකද අනිත් විෂයන් වගේම පරිසරය විෂය තාමත්ම වැදගත් විෂයක් බවට පත් වෙලා තිබෙනවා. සීමාවක් නැතිව පොහොර වර්ග පාවිච්චි කිරීම, කෘමිනාශක පාවිච්චි කිරීම නිසා සම්පූර්ණයෙන්ම පරිසරය වෙනස් වෙලා එදා අපි කුඩා කාලේ දැකපු පක්ෂී විශාල ප්‍රමාණයක් අද දකින්නවත් නැහැ. දැන් අපි කුඩා කාලේ ඔය සුදුරෙදි හොරා, කහ සිවුරු හොරා වගේ කියලා හඳුන්නපු ඒවා අපි දකින්නවත් නැහැ ගම්වල. දවස්වල සතුන් නෙලවන්නේ කුඹුරක් ආරක්ෂා කරගන්නේ පැල් කවි කියලා පැලක් හදලා. අද ගමක මම හිතන්නේ කවුරුත් තරුණ තරුණියන් මේ දරුවෝ පැල් කවිය කියනවා අහලා තියෙනවා කියලා. පැල් කවි කියන්නේ විශේෂයෙන් උත්සවයකදී විතරයි. මුත් එදා ගමේ ස්වාභාවික දෙයක්. වගේම පක්ෂීන්ගෙන් කුරුල්ලන්ගෙන් තමන්ගේ අස්වැන්න ආරක්ෂා කරගන්න අද අවශ්‍යතාවයක් වෙලා නැහැ. මොකද අද කුරුල්ලෝ නැහැ. දහස් ගණන් ගිරව් අද නැහැ, විල්කුරුල්ලෝ අද නැහැ. මේ වගේ ගම් නගරබදව පමණක් නෙමෙයි ගම්බදව පවා අපේ පරිසරය විශාල වශයෙන් වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙන කල්පනා කරලා බලන්න අපේ සංස්කෘතිය එහා බැඳී සංස්කෘතියත් අද විශාල වශයෙන් වෙනස් වෙලා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්තානයේ මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුමබණ්ඩාර මහතා අද දින නම් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවසි ආසන සංවිධායකවරුන්ගේ හමුවකදී මේ බව ප්‍රකාශයට පත් කළා. අපි නිර්මාණය කරන පොදු ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළුව අනෙකුත් පක්ෂ රැසක් එකට එකතු වෙලා හදන පොදු ජන බලවේගයේ මහලේකම්වරයා හැටියට අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් සමාජිකෙක් වන ගරු රංජිත් මද්දුබ බණ්ඩාර යෝජනා කරනවා නෙවෙයි අපි නම් කරනවා. මොකද මේ නම් කිරීමේ බලය තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම එතුමාගේ නම යෝජනා කරනවා. මම හිතන්නේ මෙතන සිටින රට පුරාවටම සිටින පළාත් සභා ඒ වගේම පාර්ලිමේන්තු නොවන ආසන සංවිධායකතුමන්ලාගේ දිස්ත්‍රික් සංවිධායකතුමන්ලාගේ මම හිතන්නේ විරෝධතාවයක් තිබෙනවා කියලා අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලෙක්. එපමණක් නොව මේ ක්‍රියාදාමයෙන්ම ජ්‍යෙෂ්ඨත්වයට, හැකියාවට, දක්ෂතාවයට මුල්තැන ලබා දීමේ නිදසුනක් හැටියටත් අපේ ඉදිරි ගමනේ ආකෘතියක් හැටියටත්, ආදර්ශයක් හැටියටත් ඔබතුමන්ලාට මේක පාවිච්චි කරන්නට. විශේෂයෙන්ම එක එක කතා පහුගිය දිනවල පත්තරවල ප්ලාන් කරා. ඉතින් ඇත්තටම ඕවා ඉතින් මට කියන්න දෙන්න මෙන්න මෙච්චරයි. මේවා ඩීල් දේශපාලනයේ ප්‍රතිඵල. මොකද තාමත් දැන් අර ඩීල් එක යනවා. මේ පක්ෂය තුළ අවිනිශ්චිතතාවය ඇති කරලා
කකුලෙන් ඇදිලි ක්‍රියාත්මක කරලා මට ජනාධිපතිවරණයට තිබුණේ සීමා සහිත කාලයක්. ඇත්ත වශයෙන්ම ඒ සීමා සහිත කාලය ඒ වගේ කාලවකවානුවක් අපේ පාර්ලිමේන්තු මැතිවරණයටත් අපි ලක් කරනවා නම් ඒක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාටත් වෙන්න ඉන්න පුද්ගලින්ටත් අපේක්ෂක කණ්ඩායමටත් කරන බරපතල නිග්‍රහය. ඒ නිසා මම ඔබතුමන්ලාට කියනවා රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා තමයි අපේ පොදු ජන බලවේගයේ මහලේකම්වරය හැටියට අපි ඉදිරිපත් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයට රට ගොඩනැගීමට කිසිසේත් හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සමුළුවකට එක්වෙමින්. ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඊයේ පසුරුවේ පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතින් මෙන්ම පාක්ෂිකින් පිරිසක් එක්ව සිටියා. සමුළුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෞවේ ජනාධිපතිවරණේ වැඩිම සාකච්ඡාවට බඳුන් කරේ පැවති පාලනයට එරෙහිව බඳුන් කර ගනුදෙනු පිළිබඳ චෝදනාව. අපි කෝප් සභාවෙන් වාර්තාව දාපුවහම හඳුන්නේ සෝදරද කරපු විවේචන තමයි කෝප් වාර්තාවේ රනිල්ගේ නම කෝප් සභාව හොයන්නේ විධිමත් ක්‍රියාවලිය මිසක් දේශපාලනේ නෙවෙයි. ඒක කෝප් සභාවට ඇති කාර්යයක් නෙවෙයි. එඳ කෝප් සභාවට යායකී උපරිම තැන තමයි මේකේ චූදිත මහ බැංකු අධිපතිවරයා බවට පත් කරන එක. එතනින් එයා දේශපාලන මැදිහත් වීම හොයන්නේ කෝප් සභාව නෙවෙයි. නැත්නම් කෝප් කමිටුවෙන් නිර්දේශයක් දුන්න මහ බැංකුවට විධිමත් පරීක්ෂණයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ විගණන ආයතන මොකද කරේ? 2015 පෙරද තිබුණු මහ බැංකු ගනුදෙනු පිළිබඳව විගණන කරලා වාර්තාවක් ඉදිරිපත් කරා. වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න තිබුණේ දෙසැම්බර් 3. කමිටුවට දාන්න තියෙන දෙසැම්බර් 2 රෑ කෝප් කමිටුවත් අහෝසි වෙන පරිදි පාර්ලිමේන්තුවේ සතිවාරය අවසන් කරා. නැවත සතිවාරය පටන් ගත්තා ජනවාරි 3. පටන් ගත්ත දවසේ ඉඳන් අපි උත්සාහ කරා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. ආණ්ඩුව නීතිපතිවරයා අර නියෝගයක් එවුවා කතානායකවරයාට නඩු කටයුතු තියෙන නිසා වාර්තාව දාන්න එපා කියලා. දෙමඩ පස්සෙන් සීල තොරතුරු ඇවිල්ලා තිබෙනවා. ඒව තෝරා ගන්නලා දෙක සමාගමක් තමයි පර්පචුවල් සමාගම. මේ අර ගනුදෙනු කරලා සිද්ධ වෙච්ච පාඩුව 10,00,470යි. ඒකෙන් 10,09,875ක්ම සේවක අරසාද කරමුදුලට මේ ඇතුවේ තිබෙන විනාශකාරීත්වයට නායකත්ව දිය හැකි බලවේගයක් අපේ රටේ නිර්මාණය කරන්න ඕන. ඒ කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරන්න බෑ. එනිසා මේ විනාශකාරී මාවතට රැහිව අද අපිට අරගලයක් තිබෙනවා. අන්න ඒ කල හැකි වන්නේ ජාතික ජන බලවේගයට පමණයි. අන් කිසිවකට නොවන බව අපි ඔබට සපත කරලා තියෙනවා. අපි ලෑස්ති. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ එකම දර්ශනයක් සහ වැඩපිළිවෙලක් පිළිබඳ එකඟතාවයක් ඇති නායකයින් යටතේ ආණ්ඩුවක් පිහිටවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි දැක්කා ඒ යහපාලන රජය තුළ සංග්‍රාමය අරාජක තත්ත්වයක් ඇති වුණා. ආණ්ඩුවේ එක පාර්ශ්වයක් යම් කිසි දෙයක් යෝජනා කරනකොට ඒක කඩාකප්පල් කිරීමට හරස් වීමට කරන්න පුළුවන් සෑම දෙයක්ම රජයේ අනිත් පාර්ශ්වය කළා. එවැනි දෙයක් ආපසු අත්දැකීමට අපේ ජනතාවට කිසිම වුවමනාවක් නැහැ. ඒක අපේ රටේ දේශපාලන ඉතිහාසයේ අතිශයින් අමිහිරි කටුක අත්දැකීමක්. රටේ ප්‍රශ්න විසඳලා ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන්නේ එකම දර්ශනයක්, එකම ඉලක්කයක්, එකම වැඩපිළිවෙලක් පිළිබඳ එකඟත්වයක් ඇති නායකයන් යටතේ ආණ්ඩුවක් පිහිටවීම තමයි. අපි දැක්කා අපි පොඩි පට්ටම් කරපු විපක්ෂයක් තිබුණේ. ඒ විපක්ෂයට අපිට කතාවක් දුන්නේ නැහැ. අපි කතාවක් ඉල්ලගන්න හිඟා කන්න යන්න සිද්ධ වුණා පාර්ලිමේන්තුවේ ඇතුළේ. සිගමන් යදින්න සිද්ධ වුණා ගිහිල්ලා. කාගෙන්ද සිගමන් යදින්නේ අපි ගිහිල්ලා. අපි සම්බන්ධන් මහත්තයා ගාවට ගිහිල්ලා සිගමන් යඳිනවා අපිට කතාවක් ඉල්ලගන්න. එහෙම කරලා අපි එදා මේ බැඳුම් කර වංචාව ගැන, අර්ජුන් මහේන්ද්‍රන් ගැන, ඔව්ව ලංකාවට ගෙන්න ගත්තේ කවුද කියලා සියලු දේවල් අහනකොට, රට හදන්න යනකොට මහා මොලකරුවෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගත්තු එකට විපක්ෂෙට ඉරිසියාව හැදිලා කිව්වා. බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් පටන් අරන් සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයාට මේකෙන් අතපීද ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔවුන් මෙවට වග කියන්න ඕන. ඒ වගේම කෝප් කමිටුවේ හිටපු ෆුට්නෝට් කල්ලිය ඒ කල්ටිය මේකට වග කියන්න ඕන. බොහොම පැහැදිලිව අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඉතාම කඩිනමින් මහා බැංකු ගනුදෙනුව සොයා බලලා මේ මුදල් කවුරුද වියදම් කරේ, මේ මුදල් මොන මැතිවරණයටද පාවිච්චි කරේ කියලා සොයා බලන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
බැඳුම්කර නිකුතුවලදී හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නීතියට පටහැනිව ක්‍රියා කර ඇති බවට අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණත සිල්වා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. විගණකාධිපතිතුමාගේ වාර්තාවට අනුව, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ වාර්තාවට අනුව, ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවට අනුව බැඳුම්කර නිකුතුවලදී හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නීතියට පටහැනිව ක්‍රියාත්මක කිරීම හරහා රජයට විශාල පාඩුවක් සිද්ධ වෙලා තිබුණා. මම ඒකයි කිව්වේ, අපිට හැමදාම මේ 2.50 දේශපාලනය කරන්න බෑ. අපිට පුළුවන් වෙන්න ඕනේ දේශපාලන පක්ෂ කුමක් වුණත් මේ රට වෙනුවෙන් වැඩ කරන්න. එතකොට එතනදී අපිට සත්‍ය ප්‍රකාශ කරන්න අත්‍යවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ඉන්නකොට දැනගෙන හිටියේ මෙච්චරන ඒ අනුව අපි නොයෙකුත් ප්‍රශ්න ඉදිරිපත් කරා නම් අද අපිට මෙච්චර කොටක් තියෙනවා. ඇත්තටම අපි අතීතය දිහා බැලුවොත් අපි මොනවද දැනගෙන හිටියේ කියලා අපිට මට හිතෙනවා. මම මේ පිළිබඳව දැනුවත් තියෙන පුද්ගලෙක් කියන්නේ අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. අවම වශයෙන් වර්බටිම් එකේ තියෙනවා මං කී පාරක් කිව්වද ද්විතීයික වෙළඳපොලේ ගනුදෙනු ලයිස්තුව අපිට දෙන්න. ද්විතීයික වෙළඳපොලේ ගනුදෙනු ලයිස්තුව නැත්තම් අපි කොහොමද දන්නේ මේ ප්‍රාථමික වෙළඳපොලේ ගත්තේ වට මොකද්ද කරේ කියලා? කාටද විත්තේ කියලා? නමුත් කනගාටුව කියන්නේ මේ අවස්ථාවේදී අපිට කිසිම දෙයක් ලැබුණේ නැහැ. මහබැංකුවේ ඒ වෝහාරික වාර්තාව හරහා තමයි සියලු දත්ත විස්තර එළියට එන්නේ. උදාහරණයක් හැටියට අපි 2010-15 කාලේ කෝප් එකේ සභාපති හිටියේ විපක්ෂයේ മന്ത്രി කෙනෙක් නෙමෙයිනේ. කෝප් එකේ සභාපති කළ හිටියේ රජයේ ඇමතිවරේ. එතකොට අපි අහපු ප්‍රශ්න වලට කවදාහත් මේ ඔවුන් ඉදිරිපත් වුන්නේ නැහැ. කවුද ව්‍යවස්ථාවේ 148-149 වගන්ති වලට එහායින් කවුද වැඩ කරේ? ඔව් ඒක මේක තියෙනවානේ. මේකේ තියෙනවා පාර්ලිමේන්තුවට ඉහළින් අනාව කියලා. මේවට උත්තර දෙන්න එපා කියලා. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කළ මනෝ තිත්තබල්ල මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවැල්ල මහතා අද ඕස්ට්‍රේලියාවේ මෙල්බන් දුවර රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළා. එමෙන්ම සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ඔහු 2003 වසරේ සිට 2005 වසර දක්වා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා. ක්‍රමෝපාය ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ හෙවත් ශ්‍රම ආයතනයේ ප්‍රථම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මනෝ තිත්තවැල්ල මහතා පර්ක් හෙවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේද කටයුතු කළා. මෙන්න දැන් ලැබුණු පුවතක්. විදුලි බලය දිනකට පැය දෙකක කාලයක් අතිරු වීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබුණද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත් වීම මත එය වහාම අතිරු වීමට පියවර ගෙන තිබෙනවා. මෙන්න එම පුවත නැවතත්. විදුලි බලය දිනකට පැය දෙකක කාලයක් අතිරු වීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබුණද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත් වීම මත එය වහාම අතිරු වීමට පියවර ගෙන තිබෙනවා. වන විවස්ථා සංශෝධනය මෙරට පාලන තන්ත්‍රය අඩපණ කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කෝටාභය රාජපක්ෂ මැතිතුමා පීටුවන ලද ආණ්ඩුව අද එතුමාට හරියට අලියෙක් දුන්නා හෙන්ඩුව නෑ තාම. මොකද එතුමාට අපි 10ක බලය ලබා දුන්නා. නමුත් ව්‍යවස්ථාදායක බලය තවමත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය අතට. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. ඒ නිසා අපි එතුමාට ලබා දුන් බලය පූර්ණ බලයක් බවට පත්කිරීමට එළැඹෙන මහමැතිවරණයේදී එතුමාට 3/2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් අපි ලබා දෙන්නට ඕන. ඇයි මං 3/2 කියලා කියන්නේ? 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි බොහොම සද්භාවයෙන් ඒකට උදව් කරා. නමුත් අද තා පැහැදිලිව පෙනී ගිහිලා තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට රාජ්‍ය තන්ත්‍රය
හා රාජ්‍ය පාලනය අවුල් කරා කියන එක. අපි පරාද වුණු හැමදාකම අපේ සමගිය බිඳ වැටිච්ච අවස්ථාවක තමයි පරාද වෙලා තියෙන්නේ. 1977 පරාජයෙන් සමග මහ විශාල දැවැන්ත ඛේදවාචක යුගයකට අපි මුහුණ දුන්නා. අපේ පක්ෂයේ නායිකාව ගරුසිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජාහිතවාසිකම් අහිමි කරමින් ඇයපක් පාර්ලිමේන්තුවෙන් දොට දැම්මා. 80 මහා වැඩවර්ජනයෙන් වතු කම්කරුවන් ඇතුළු ලංකාවේ විශාල කම්කරුවන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වැඩපොළවල් වලින් දොට දැම්මා. අපේ නායක විශාල ප්‍රමාණයක් බන්ධනාගාරගත කළා. මේ සමග 80 දශකයේ අපි දන්නවා ආරම්භ වෙනවා මහා උතුරේ යුද්ධ සමය. ඊට පස්සේ 88 89 මහා භීෂණ සමය. විවිධාකාර අවියාවුද ගත්ත පාර්ශවයන් ගෝනුස්සු කියයි, මාපිල්ලු කියයි, කළුබලල්ලු කියයි, ප්‍රා කියයි, අවිගත් මිනිස්සු තරුණ තරුණියන් රැගෙන ගොස් බලහත්කාරයෙන් මරා දාපු යුගයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු අද මම පෞද්ගලිකව හිතන එක තමයි එක්සත් ජාතික පක්ෂයට නැවත මේ රටේ ජනතාව බලය දෙන්නේ නැහැ. වත්මන් නාණ්ඩුව ජනතාව රැවටීමට ලක් කළද එක්සත් ජාතික පක්ෂය කිසිසේත් එවැනි ක්‍රියාවක් සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිමණ්ඩාර මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. බොරු බලාපොරොත්තු දීලා ඔබ බිලිබා ගැනීමට මේ ආණ්ඩුව කටයුතු කරන්න. මෙතෙක් කියපු එකක්වත් කරන්නේ නැහැ. උත්සව අධිකාරම දෙන්න බෑ. 8:00 පොලිය. ආපදා ණය දෙන්න විදියක් නැහැ. 8:00 පොලිය. රජයේ සේවකයාගේ වැටුප් වැඩි කිරීම කරන්න බෑ. ඒ විශ්‍රාමිකයාගේ වැටුප් වැඩි කරන්න බෑ. යමිනි මාවට පෝෂණ මල්ල දෙන්න බෑ. පොලිසිය ගමන් වේදන් ටික දෙන්න බෑ. වී කිලෝ එක රුපියල් 35 දක්වා බහැලා ඉවරයි. මේ ඔක්කොම බැරි ආණ්ඩුව මේවා ඔක්කොම කරන්ඩ පාර්ලිමේන්තුවේ බහුතරය උන්ට නැති නිසා කරන්න බෑ කියලා කියන්නේ. එහෙනම් පාර්ලිමේන්තුවේ බහුතරය නැත්තම් රැකියාවලට මඳවා ගැනීමට උන්ට තියෙන බලය මොකක්ද එහෙනම් ජනතාව රැවට්ටීමේ ක්‍රියාවලිය දිගින් දිගටම කරගෙන ආපු ආණ්ඩුවක් පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයේ ජනතාව රැවට්ටන මේ එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු කරලා තමයි කියන්නේ. ඒ නිසා මම කියනවා ඉදිරි මැතිවරණයේදී රැවැටුන වෙලේ දවල් වැටෙන්නට එපා. ජයග්‍රහණයේ සංකේතය වන පොහොට්ටුව ලකුණෙන් ඉදිරි මහ මැතිවරණයට තර්ක වදින බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ඊයේ මාධ්‍ය හෙළි කරලා තිබුණා මේ ආලංකා ගනුදෙනුවක් පිළිබඳව වංචා සිදු වෙලා තියෙනවා කියලා. එයා බස් ඇනුම් කිරීම සම්බන්ධව එය කැන්සල් කිරීමට, එය අවලංගු කිරීමට ඩොලර් මිලියන 105ක් ගෙවන්න ආණ්ඩුව එක්කසු වෙලා තියෙනවා. ඒ අපිට හිතා ගන්න බෑ මොකද්ද ඒ ගනුදෙනුව කියලා. ඒ ගනුදෙනුව ගැන අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවෙන් පිටත් කතා කරා. ඒ නිසා මේ වොඩෆෝන් ටෙලිෆෝන් එකකින් ඊමේල් පණිවිඩයක් කියලා තමයි මේ ගනුදෙනුව කරන්නයි කියලා එවකට හිටපු අග්‍රාමාත්‍යවරයා උපදෙස් දීලා තියෙන්නේ ශ්‍රී ලංකන් සමාගමේ හිටපු චරිතරත්වස්තමතුමාගේ සහෝදරයා. මම නම් කියන්න හොඳ නැහැ. නමුත් එවකට ය විශේෂ බාර හිටපු එක ඇමතිවරයෙක් මාත් එක්ක කීවා. එතුමත් විශ්වාසයක් තිබෙන්නේ හරියට මේක එතුමටද කියලා. නමුත් කිව්වා මේක මගේ විශේෂයක් වෙන්න ඕනේ. මෙතන මහා මගරියක් වෙලා තියෙන මම මෙලෝදයක් දන්නේ නැහැ කියන තැනකටත් කියුණා. නැති හොඟ දැනක් කියලා තියෙනවා නේද? ලකුණ තමයි ජයග්‍රහයි ලකුණ. ජයග්‍රහණී සංකේතය පොහොට්ටුව. මා විශ්වාස කරනවා බුද්ධිමත් මේ රටේ ඡන්දදායකයන්, බුද්ධිමත් පක්ෂ නායකයන්, බුද්ධිමත් දේශපාලන අධ්‍යක්ෂීම් තියෙන කණ්ඩායම්. ඒ සම්බන්ධව මහා ලොකු විප්ලවයක්, මහා ලොකු මතදාසයක්, මහා ලොකු විරෝධතාවයක් දක්වන එකක් නැහැයි කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ජයග්‍රහණී සංකේතය කුමක්ද කියලා. ජනතා ගැටලු විසඳීමට නම් ජනතාව බලාපොරොත්තු වන ප්‍රබල විපක්ෂයක් බිහි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පානදුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින්. එක්සත් ජාතික පක්ෂය ඊළඟ සැරේ වාඩි වෙන විපක්ෂය තමයි මහමැතිවරණයෙන් පස්සේ. ඔවුන්ට බෑ විපක්ෂ භූමිකාව කරන්න. ඇයි? ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉන්නේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක. එක්කෝ තමන්ට තියෙන නඩු යට යවා ගන්න, එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර ටික පවත්වාගෙන යන්න. ඒ වගේම ඔවුන්ට ඇමරිකාව ඉන්දියාව මේ රට යටත් කරගෙන හරි කමන්නේ ඔවුන්ට බලය අරගෙන දෙනවා නම්. රට රෝණ කරකම තිබෙන්නේ දුබල ඩීල් කාර විපක්ෂයක් නෙමෙයි, රට ආදරය කරන ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක්. කොහොමද දැන් UNP එක ඇතුලේ තියෙන කචල් එකේ හැටියට නම් ඕකේ ගොඩේම පේන්නේ නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනකොට ගෝඨාභයට හරියන අගමැති සජිත් කියලා. මොඩ ඇන්නවකට චන්දිල්ව ජනාධිපතිවරණේ. ඒගොල්ලෝ කරපු ඡන්ද ව්‍යාපාරය මොකද්ද? දැන් මේ මොකට ලැස්සේ? එක්සත් ජාතික පක්ෂයේ මේ තියෙන අර්බුදෙන් ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි කරලා ආණ්ඩුවකට සෙට් වෙලා ගොඩ යන්න මිසක් රටේ ජනතාවත් එක්ක ගොඩ යන්න නෙමෙයි. ඒ අපට ඕනකම තියෙන්නේ ජනතාව වෙනුවෙන් කතා කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඕන හොඳ කණ්ඩායමක්. ඒක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා පහුගිය අවුරුදු 4 මාසය ඇතුළතදී.
අභ්‍යචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාකුඩ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුන් දුන්නා. එමෙන්ම අභ්‍යචනාධිකරණ විනිසුරු එච්.එම්.ටී. නවස් මහතා අභ්‍යචනාධිකරණයේ සභාපතිවරයා ලෙස දිවුරුන් දී තිබෙනවා. රටට අපකීර්තියක් ගෙනෙන අයුරින් දේශීය නිෂ්පාදන අපනයන කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. ආණ්ඩු බලය ගන්න වෙලාවේ අපි දැක්ක දෙයක් තමයි මේ රටට ආනයනය කරන විශාල ප්‍රමාණයේ රටට අනවශ්‍ය ද්‍රව්‍ය. දැන් බහුගේ කාලේ ගම්මිරිස් මිල වැටුණානේ. වැටුණේ ඇයි? ආණ්ඩුවේ හිටපු එක්තරා ඇමතිවරේ ගම්මිරිස් ආනයනය කරා. ආනයනය කරලා ලංකාවේ ගම්මිරිස් එක කවලම් කරලා මිශ්‍ර කරලා ප්‍රතිපනයනය කරා. කහ ආනයනය කරා. අපි ඉඟුරු ආනයනය කරා. දැන් තමයි ගැසට් නිවේදන නිකුත් වෙලා තියෙන්නේ ලංකාවේ වමන භෝග ප්‍රතිපනයනය කිරීම ආනයනය කිරීම තහනම් කිරීම සඳහා තීන්දුව తీරන අරගෙන තියෙනවා. කොරුඳු වගාවෙත් ඉන්නවා මාෆියාව. කොරුඳු ඉහළ මිලකට ගන්නවා වෙන කාටවත් මිලදී ගන්න බැරි විදියට. අරගෙන ඉවල ගොඩ ගහලා ඒකට නොඑක් දේවල් එකතු කරලා අගය එකතු කිරීමේ මුවාවෙන් ජාවාරමක් කරගෙන යනවා. ලංකාවෙන් කොරුඳු පිටරට යවන එකේ අපේ ලංකාවේ නාමයට තියෙන බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා කොරුඳු නාමය පිළිබඳව. අපි ඒක තොරතුරු හොයාගෙන තියෙනවා. දේශපාලඥයෙක්ගේ සහාය හම්බ වෙනවා. අපේ ආණ්ඩුවේ වුණත් කවුරු හරි ඉඳගෙන එහෙම උදව් කරනවා නම් අපි ඒ වෙනුවෙන් පණවන්න පුළුවන් හැම නීතියක්ම පවනවලා කටයුතු කරන්න අපි කිසිම විදිහක පසුබට වෙන්නේ අනිවාර්ය නිවාඩුවවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අදාළ පෙත්සම අද දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස් තුරේ රාජා සහ ගාමිණී අමරසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවා තිබුණා. එහිදී පෙත්සම්කාර පාර්ශවයේ සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම සලකා බැලීම මේ මාස 26 වනදා දක්වා කාල තැබුවා. පෙත්සම්කාර පාර්ශවයේ නීතිචමරයා ඉදිරිපත් කළ තවත් ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම පෙත්සමේ වග උත්තරකරු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට අවසර ලබා දුන්නා. පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගත් බවයි. තමන්ව මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක් නොමැති බව පෙන්වා දෙන පූජිත් ජයසුන්දර මහතා මේ පිළිබඳව ඔහු ආණුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. තමන්ට යලි පොලිස්පති ධුරේ කටයුතු කිරීමට හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසද පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. පාස්කු විරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරී සාපරාදී ලෙස පැහැර හැර මිනි මැරිම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්ද සහ අනිවාර්ය නිවාඩු යවනු ලබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරයන් මහතුරුන් මේ මාස 5 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහියන්ගල මහත්මිය ඉදිරියේ කැඳවුම් ලැබුවා. එෙහිදී සැකකාර හේමසිරි ප්‍රනාන්ද සහ පූජිත් ජයසුන්දරයන් මහතුරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිචවරුන් අධිකරණයේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකින් අප මත උදාහරණමින් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් මේ මාස 5 වනදා කොළඹ මහාධිකරණයේ හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බව සඳහන් කළා. ඒ අනුව මෙම නඩුවද මේ මාස 5 වනදා පස්වරුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසයි එම නීතිචයින් අධිකරණින් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නඩුව නැවත ලබන 5 වනදා කැඳවීමට නියම කළ අතර එතෙක් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා. මානල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 3 දෙනා ඇතුළු 28 දෙනා පෙබරවාරි මාස 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මවනල්ල දිසා මහේස්ත්‍රාත් ඔපුල් රාජකරුණා මහතා අද නියෝග කළා. 2018 වසරේ දෙසැම්බර් මාස මවනල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තිබූ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට මවනල්ල පොලිසිය රාජ්‍ය බුද්ධි සේවාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් අනතුරුව 42 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් කිහිප දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින අතර තවත් කිහිප දෙනෙකු අසනීප වී ප්‍රතිකාර ලබමින් සිටිනවා. අද අධිකරණ ඉදිරිපත් කළ 28 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිතම මෙම රාත්‍රියේ 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.